ඇත්තම ළමයින්ට ගුරුවරුන්ට පාපදීන් ඉන්න කියන්නේ ඉස්සර මම ඉන්නේ මේ පාපදීන්. ඒ නිසා තමයි ඔබ අද උදේ දැක්කේ ඕනෙන් දින ගානක් ඉස්සර පාපදීන් තමයි ගමන් බිමන් යන්නේ. ඔබ දකින්න නැත්නම් මම උදේ පාසලට එනවා පාපදීන්. එක පන්තියක ළමයි 5-6 දෙනෙක් ඉන්නෝ කන්න නැතිකමට උදේ කෑම වේල නොකායන. උදෑසන රැස්වීම දිනකොට ළමයි වෙන්ද කලන්දර වැටෙන දෙන්නේ 3 දෙනා දැන් 25 දෙනෙක් 30ක් 30 දෙනෙක් කලන්දර වැටෙනවා. දරුවන් 800 දෙනෙක් පාපදී වලින් ඒ තිරිය පාසලට අපිට මේ අර්බුද සියලු දේවල් වලින් ගොඩේ ඉන්න නම් අපිට තියෙන එකම මාර්ගය තමයි මේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන එක. අධ්‍යාපනය තුලින් තමයි ලෝකයේ අනිත් රටවල් හැම රටක්ම අර්බුදයක් ඇති වෙච්ච හැම අවස්ථාවකම මේගොල්ලෝ කරේ අඛණ්ඩ අධ්‍යාපනය ලබා දෙන එක. ඒකත් එක්කම මේ දරුවන්ට සපත්තු නැත්නම් සපත්තු ලබා දෙන්න ටයි බැච් ඊට පස්සේ ඉලෑනු ආදි සියලු දේවල් ඒ දුප්පත් දරිද්‍රයන් පිරෙන දරුවන්ට ලබා දෙන්න ලබා දීලා පාසලට ගෙන්න ගන්න. ඔවුන් පාසලේ සතුටින් ඉගෙන ගන්න අවස්ථාවක් උදා කරන්න අපි කටයුතු කරලා තියෙනවා. ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඒ විදිහට ලබා ගන්න නම් මම හිතන්නේ ඇත්තටම බන්දිගාමරේ උගන්නපු දේ නෙමෙයි බලපාන්න ඇත්තේ ඒ දරුවන් ප්‍රායෝගිකව ලබාගත්ත අත්දැකීම් වෙන්න ඕනේ. අද උදෑසන මම දැක්ක හරි අපූර්ව සිද්ධියක්. මේ පාසලක විදුහල්පතිවරයෙක් කෙසේ මෙසේ පාසලක් නෙමෙයි. මොකද මේක මේ ගමක ඇතුළත පිටිසරක පාසලක වුණා නම් ඇත්තටම මේක ලොකු නිවුස් එකක් නෙමෙයි. මේ නගරවද ප්‍රධාන ගාල දිස්ත්‍රික්කයේ ප්‍රධාන පාසලක විදුහල්පතිවරයෙක් මම දැක්ක අද උදේ මේ පාපැදියකින් පාසලට පැමිණලා. මොකද සර් ඇත්තටම මේ වැඩේ මොකද මේ වුණේ? ඇත්තටම අපි මේ මගේ අදහසක් තුන දැන්න බොහෝ කාලයකට ඉස්සෙල්ලා මේ දරුවන්ගේ ඇත්තටම ඒ වෙලාවේ මගේ අදහස තුනේ මේ දරුවන්ගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව අදහසක් සහ පරිසර හිතකාමී දරුවන් පිරිසක් බිහි කරන්න ඕන කියන අදහස. ඉතින් එතකොට මම ඒකට පිළියමක් විදිහට මම කල්පනා කරා මේ පාපැදිය දරුවන් හුරු කරන්න ඕනේ. අපි ගොඩාක් කාලයක ඉඳලා සැලසුම් කරමින් තිබුණා විවිධ බාධක එල්ලුණා එකට. ඒ බාධක මේ එක්ක අපි ටිකක් පරක් වුණා. හැබැයි කොවිඩ් ප්‍රසංගතය ආවා. ඒ වගේ දේවල් එක මේක පරක්කු මේ අපිට කරගෙන යන පරක් වුණා. ප්‍රමාද වුණා. දැන් අපි මේ අත්තත් එක්ක ඇත්තනම අපට ලොකු අවස්ථාවක් උදා වුණා. ඉන්ධන අර්බුදෙත් එක්ක මේ පාපැදි භාවිතය දිරිමත් කරන්න. ඉතින් ඇත්තම ළමයින්ට ගුරුවරුන්ට පාපැදියෙන් ඉන්න කියන්නේ ඉස්සර මම ඉන්නේ මේ පාපැදියෙන්. ඒ නිසා තමයි ඔබ අද උදේ දැක්කේ ඕනෙන් දින ගානක් ඉස්සේ පාපැදියෙන් තමයි ගමන් බිමන් යන්නේ. ඔබ දකින්න නැත්නම් මම උදේ පාසලට එනවා පාපැදියෙන්. මේක අපිට ඇත්තම දරුවන්ට ජනගත කරන්න ඕනේ මේක. ඒක නිසා තමයි අද අපි තවත් වැඩසටහනක් ආරම්භ කරා. මේ පොඩි පාපැදි සවාරියක් ගිහිල්ලා මේ මිනිස්සුන් අතරට මේක අරන් යන්න. ඔව් පාපැදි මම හිතන්නේ විශාල සංඛ්‍යාවක්. පාපැදි 800ක් අද 800ක් දරුවන් 800 දෙනෙක් පාපැදි වලින් ඒ තිරිය පාසලට හොඳ ප්‍රවණතාවයක් දෙමාපියන්ගේ ලොකු උනන්දුවක් මේකට තිබුණා. පාසලේ සාමාන්‍යයෙන් දරුවන් කීයද දෙනෙක් වගේ? 3500ක් ඉන්නවා. 3500න් 800ක් කියන්නේ ඇත්තම ලොකු දෙයක්. ලොකු දෙයක්. ඇත්තම ලොකු දෙයක්. ගැන ප්‍රින්සිපල් පළවෙනි දවසේම දිනු. අනිවාර්යයෙන්ම පළවෙනි දවසේම දිනු. හොඳයි. එතකොට දැන් මේ සර් අපිට තියෙන තව ප්‍රශ්නය තමයි මේ පාපැන්දියෙන් ළමයි එහෙම එතකොට එන එක ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් වෙනවද? කොහොමද ඒ පිළිබඳ ළමයි දැනුවත් කරලා තියෙනවද? මොකද ළමයි මාර්ග නීති රීති පිළිබඳ හරි දැනුමක් නැති ළමයි බොහෝ දුරට ඉන්නේ. ඉතින් ඒ පිළිබඳ දැනුවත් කිරීමක් කරලා තියෙනවද පාසලේ? මොකද ඒකට අරගෙන තියෙන පියවර? අද අපි කරේ පළවෙනියෙන්ම කරේ මේ ළමයි ටික පාපදීන් ළමයි ආවට පස්සේ පාපදී ටික ක්‍රමානුකූලව පාසලේ නවත්තලා දරුවන් දැනුවත් කරා මාර්ග නීති විදි පිළිබඳව ඉස්සෙල්ලාම දැනුවත් කරලා ඊට පස්සේ අපි මේ පාපදීන් එනකොට මොනවද අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ග
ඊට පස්සේ කොහොමද අපි ආරක්ෂිතව පාසල් මේ පාරේ ගමන් කරන්නේ පාපදීන් ඒ සියලු දේවල් දැනුවත් කරා ඒ පළවෙනි වැඩසටහනේදී අපි කිව්වේ ළමයි දැනුවත් කරන එක දෙවෙනි කී තමයි අපි ළමයින්ට ආරක්ෂිතව යන හැටි පාරේ කියා දුන්නේ පාපද සවාරියක් ගිහිල්ලා හොඳයි එතකොට දැන් මේ අපි දැක්ක පහුගිය දවස්වල මේ විභාග ප්‍රශ්න පත්‍ර පේපර් මාකින් ගියපු ගුරුවරු පවා එයින් ඉවත් වෙලා විරෝධාවේ යෙදුනා මේ ඉන්ධන ප්‍රශ්නේ හින්දා පාසල් එන්න බෑ තමන්ගේ රැකියා කටයුතු කරගෙන යන්න බෑ කියලා. ඒතොර දැන් මේ විදුහල්පතිතුමා මේ වගේ යෝජනාවක් කරාම පාසලේ ගුරුවරුන්ගෙන් තිබුණේ මොන වගේ කැමැත්තක්ද? ඇත්තටම තරින්දු මේ අපි මේ අනිත් රජයෙන් කියද්දි මේ පාසල් නිවාඩු පාසල් වලට නිවාඩු දෙන්න කියලා අපේ ගුරුවරු යෝජනා කරන්නේ ඇසර අපි ස්කෝලේ දියමුයි කියලා. ඉතින් එතකොට මේ පාසලට දැන් ඉන්න ගුරුන්ට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් හැබැයි මේකට ගුරු මේ මම යෝජනා කරා හොඳයි අපි පාසල තියමු. ඒක ගුරුන්ත් එකඟතාවයත් එක්ක ඊට පස්සේ අපි පහුගිය දවස් තුනේම හොඳ ප්‍රවණතාවයක් තුන දරුවන්ගේ පාසල් වෙන 80ක් ඉවන් ගුරුන්ගේ වෙන 80ක් විතර අපේ ඒ සාමාන්‍ය දවසක වෙන විදිහේ පැමිණීමක් තමයි ගුරුවරු සලමංගිත් උනේ. ඉතින් ඊට පස්සේ අපි මම කිව්වා දැන් අපි හිනම් මේ පාපදි වැඩසටහන පටන් ගමු. එතකොට ගුරුවරුත් ඒකට බොහොම කැමැත්තෙන් බොහෝ අද ගුරුවරුත් ඇත්තටම මේ පාපදීන් ඇවිල්ලා දුන්නේ පාපදීන් පාපේ සවාරියක් ගියා. එතකොට දැන් ළමයින්ගේ ගුරුවරුන්ගේ ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් ඒ කියන්නේ මේ අපි දැන් මේ අර්බුදය ඇතුළත ආපු ප්‍රමාණයයි මේ පාපදිය ඒ පාපදීන් ළමයින් පාසලට පැමිණීමත් එක ප්‍රතිශතයක් වශයෙන් ගත්තාම වැඩි වෙලා තියෙනවද කොහොමද? අද දිනේ ගොඩක් වැඩි පාපදීන් ආපු ප්‍රමාණය මම හිතනවා අද දිනේ ඉඳලා ළමයි විශාල සංඛ්‍යාවක් පාපදීන් මේ පාසලට එයි කියලා. ඒක ඇත්තට මේක අපි අපේ අලුත් දෙයක් වුණාට යාපනයේ ප්‍රදේශයට ලෝකයේ අනිත් දියුණු රටවල් වලට මේක අලුත් දෙයක් නෙමෙයි ඇත්තටම පාපදී කියන එක. ඔව් කොහොමද? රජයෙන් ගිය සතියේ කිව්වා මේ සතියම අවශ්‍ය නම් ඔන්ලයින් විතරක් පන්ති පවත්වන්න මේ ස්කෝලේට ළමයි එන්න එපා මේ ඉන්ධන ප්‍රශ්නත් එක්ක මේ අවශ්‍ය නම් නිවාඩු දෙන්න කියලා. නමුත් මේ නගරබදම පාසලක් ළමයි 3500ක් විතර ඉන්න පාසලක් එහෙම මේ කියන්නේ රිස්ක් එකක් නේ වගේ තීරණයක් ගන්න එක ප්‍රින්සිපල් කෙනෙක් විදිහට නේද? නෑ මම හිතන්නේ එහෙම අභියෝගයක් තියෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් අපි ළමයින්ට අතු ගන්න ඕනේ අභියෝගයට අභියෝග කරන්නනේ. එහෙම නැත්නම් ඉතින් අපිට පැවැත්මක් නෑනේ. ඉතින් මම හිතන්නේ ඇත්තටම අපිට මේ අර්බුද සියලු දේවල් වලින් ගොඩ එන්න නම් අපිට තියෙන එකම මාර්ගය තමයි මේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන එක. අධ්‍යාපනය තුලින් තමයි ලෝකයේ අනිත් රටවල් හැම රටක්ම අර්බුදයක් ඇති වෙච්ච හැම අවස්ථාවකම ඒගොල්ල කරේ අඛණ්ඩ අධ්‍යාපනය ලබා දෙන එක. ඉතින් මමත් හිතුවා ලෝක ගැන දැකපු ලෝක ගැන කියවපු කෙනෙක් විදිහට දරුවන්ට අධ්‍යාපනය දෙන එක තමයි හොඳම වැඩේ. මොන අභියෝගය ආවත් මොන බාධක තිබුණත් අපි පාසල පවත්වනවායි කියලා. හොඳයි. මේ ඒ අතරේ මට මේ ගැනන මනම් මේ අහන්න සිද්ධ වුණා මේ අපේ කාරණට අදාළ දෙයක් නෙමෙයි. මම මේ සෝෂල් මීඩියා වල මේ සැරිසරනකොට Facebook එකේ දැක්ක පාසලක විදුහල්පතිවරේ සබරගම දිස්ත්‍රික්කයේ පාසලක මේ විදුහල්පතිවරයෙක් දාලා තියෙනවා මේ පොළොවේ බතුයි තමයි දැන් ළමයි කන්නේ. ළමයි කාරණත දාන ප්‍රතිශතය වැඩි වෙලා පාසලේ මේ වගේ මේ ඉස්සරහට ගියොත් පාසල පවත්වාගෙන යන්න බෑ කියලා විදුහල්පතිවරයෙක් දාලා තියෙන පාසලක. මට දැනගන්න පුළුවන් මේ තියෙන ප්‍රශ්නත් එක්ක මේ ගාල්ලේ ලබුද සිරිදම විද්‍යාලයේ තත්ත්වය මොන වගේද ප්‍රින්සිපල්ට දැනෙන විදියට? අපි සොයල බැලුව ඇත්තට මේ ඔබ කියන කතාව ඇත්ත. ඒක ලොකු සත්‍යතාවයක් තියෙනවා. අපි සොයල බැලුව ඇත්තටම දැන් අපේ දරුවෝ අපේ මගේ දරුවා ඉස්කෝලේට යනවා. ඉස්කෝලේට යන්නේ උදේ නොකා යන්නේ. හැබැයි උදේට කන නැති නිසානේ මේ ළමයා නොකා යන්නේ. හැබැයි මේ පාසලට එන බොහෝ පාසල් වලට එන මේ තියෙන තත්ත්වයක් එක්ක බොහෝ දරුවන් මං හිතන්නේ එක පන්තික ළමයි 5-6 දෙනෙක් ඉන්නෝ කන්න නැතිකමට උදේ කෑම වේල නොකායින. ඉතින් අපිට මෙතන අපි උදෑසන රැස්වීම තියෙනකොට ළමයි වෙන්ද කලන්තර වැටෙන දෙන්නේ 3 දෙනා දැන් 25 දිනේ 30ක් 30 දිනේ කලන්තර වැටෙනවා. ඉතින් අපි මේ සොයලා බැලුවා මේ ළමයින්ට මොකද්ද ඇත්තටම වැටෙන්නේ? ඇත්තටම උදෑසන ආහාර වේල ඒ ළමයින්ට නැති නිසා තමයි ළමයි කලන්තර දාලා වැටෙන්නේ. ඉතින් ඒකට අපි මේ වෙන විට අපි ආරම්භ කරලා දිනෝ හෑන්ඩ් ටු හෑන්ඩ් කියලා ව්‍යාපෘතියක්. ඒකේ අපි කරන්නේ ඒ ළමයාගේ පෞෂ්‍යයට හානියක් නොවෙන්න ඒ දරුවන් හඳුනාගෙන උදේ ආහාර වේල නොගෙනෙන දරුවන් හඳුනාගෙන උදේ ආහාර වේලේ දරුවන්ට ලබා දෙනවා. අපි ඒක සුවිශේෂී ව්‍යාපෘතියක් විදිහට ගුරුවරුන්ගේ සහ දෙමාපියන්ගේ වගේම අනෙක් දරුවන්ගේ දායකත්වයෙන් විශේෂයෙන් ගුරුවරුන්ගේ දායකත්වයෙන් දැන් මේ වෙන විට අපි ළමයි 50 දෙනෙක් විතර අපි ඒ දරුවන්ගේ පෞෂ්‍යයට හානි නොවෙන්න උදේසන කෑම වේල තාමරාසිකතව ලබා දීලා ඒ දරුවන් පාසලට එන්න කැමැත්තක් ඇති කරන වැඩසටහනක් ආරම්භ කර දෙනවා. ඊට අමතරව ඒකත් එක්කම දරුවන්ට සපත්තු නැත්නම් සපත්තු ලබා දෙන්න, ටයි බැච්, ඊට පස්සේ ඉලෑඳුම් ආදී සියලු දේවල් ඒ දුප්පත් දරිද්‍රතාවයන් කරගෙන
දරුවන්ට ලබා දෙන්න ලබා දීලා පාසලට ගෙන්න ගන්න. ඔවුන් පාසලේ දෙක සතුටින් ඉගෙන ගන්න අවස්ථාවක් උදා කරන්න අපි කටයුතු කරලා තියෙනවා. හොඳයි. විශේෂයෙන් අපි දන්න දැන් මේ පහුගිය ශිෂ්‍යත්වය සහ සාමාන්‍ය පෙළ විභාගවලදී මේ කලාපේ හොඳම ප්‍රතිශතය විභාග රිසල්ට් වල හොඳම ප්‍රතිශතය තිබුණේ මේ විද්‍යාලයේ. දැන් මේ වෙනකොට මේ 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 ප්‍රශ්නත් එක්ක මේ විභාග ඒ වලට මුහුණ දෙන ළමයි කියන්නේ ඕ ලෙවල් ඒ ලෙවල් වලට මේ මුහුණ දෙන ළමයි ශිෂ්‍යත්වයට මුහුණ දෙන ළමයිට මොනවා හරි විකල්ප වැඩපිළිවෙලක් පාසලෙන් හදලා තියෙනවද? මොකද මේ දරුවන්ට කොරෝනා හින්දා ඉඳලා දැන් අවුරුදු දෙක විතර තිස්සේ නම් එක දිගට මේ පාසල් වල අධ්‍යාපන කටයුතු වලට ලොකු බාධාවක් වෙලා තියෙනවා. ඇත්තටම තරඳු අපි දැන් සලකා බැලුවොත් එහෙම පහුගිය අවුරුදු දෙකේ දෙක සහ මේ අවුරුදු මුල් මාස කිහිපය බැලුවොත් එහෙම ළමයි ඉස්කෝලේ ඇවිල්ලා තින්නේ බොහොම අඩු දින ප්‍රමාණයක් තමයි ඇවිල්ලා තින්නේ. නමුත් අපි එක පැත්තකින් මාර්ගගත ක්‍රමයට දරුවන්ට අධ්‍යාපන ලබා දෙනවාට අමතරව මේ දරුවන් කොහොම හරි පාසලට ගෙන්නගෙන අමතර කාලච්ඡේද ප්‍රමාණයක් වැඩ කරලා අමතර කාලයක් වැඩ කරලා මේ විශේෂම ඕ ලෙවල් කරන ළමයින්ට අපි අමතර කාලයක් වැඩ කරලා ඒ ළමයින්ට අමතර ප්‍රශ්න පත්‍ර සහ වෙනත් පෙරහුරු ප්‍රශ්න පත්‍ර ඒ වගේ වැඩසටහන් ක්‍රියාත්මක කරලා තමයි ඇත්තට මේ ප්‍රතිශතය අපිට ලබා ගන්න පුළුවන් වුණේ. ඒකට විශේෂම ස්තුතියක් දෙනවා පාසලේ ආචාර්ය මණ්ඩලයට. ඔවුන් තමයි පුදුම කැපවීමක් ඒ වෙනුවෙන් කරේ. ඔබේ හයට තමයි අපි ඕ ලෙවල් මේ 11 ශ්‍රේණි පන්ති පටන් ගත්තේ. ඊට පස්සේ ආයිත් හවස දෙකම අට තමයි පන්ති ඉවර කරේ. ඒ ආකාරයට බොහෝ වැඩ සටහන් ක්‍රියාත්මක ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් මට විශේෂ කාරණයක් තියෙනවා කියන්නේ. ඇත්තටම අපි මේ ළමයින්ට මානසික නිදහස ලබා දීම තුළින් තමයි ඒ ශිෂ්‍යත්ව ප්‍රතිඵලය අපි ලබා ගත්තේ. දරුවන්ට ප්‍රායෝගික දිනයක් අපි තම සතියකින් ප්‍රායෝගික දිනයක් ක්‍රියාත්මක කරනවා ප්‍රාථමිකංශයේ. එතකොට පහසෙන් දරුවන්ටත් ඒ ප්‍රායෝගික දිනය තියෙනවා. එතනදී ඕම් කරන්නේ ඒ ප්‍රායෝගික දිනේදී පොඩි ෆීල්ඩ් ට්‍රිප් යන්න, ඊට පස්සේ පරිසරයත් එක්ක ගනුදෙනු කරන්න. පරිසරයට ඉදාට ළමයි යුනිෆෝම් එකෙන් නෙමෙයි එන්නේ, බොටම් එකක් දාලා ටී ෂර්ට් එකක් දාලා. ඊට පස්සේ පොඩි පොඩි ආවට තියෙන කර්මාන්ත ශාලා බලන්න යන්න, ෆාම් එක බලන්න යන්න. ඒ වගේ ප්‍රායෝගිකව අත්දැකීම් ලබා ගන්න වැඩසටහන තමයි අපි ක්‍රියාත්මක කරේ. ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඒ විදිහට ලබා ගන්න නම් මම හිතන්නේ ඇත්තටම බන්දිකාමරේ උගන්නපු දේ නෙමෙයි බලපාන්නේ, ඇත්තේ ඒ දරුවන් ප්‍රායෝගිකව ලබාගත් අත්දැකීම් වෙන්න ඕනේ.